යුදමය ක්‍රියාධර්මයක් මගින් එල්ටිටිස් ත්‍රස්තවාදය මංහිතන්න නැති කරන වෙලාවෙත් මේ ජනවාර්ගික ප්‍රශ්නයට අවශ්‍ය දේශපාලන විසඳුමක අවශ්‍යතාවයක් නැතයි කියලා කවුරුත් කියලා නැහැ. ඒ වෙලාවෙ කිව්වේ එල්ටිටි සංවිධානයත් එක්ක සාකච්ඡා කරන්න බැහැ. ඒක නිසා ඒ අය යුද්ධමය ක්‍රමයකින් අපි පරාජය කරලා ඊට පස්සේ දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡා කරලා මේ ජනවාර්ගික ප්‍රශ්න දේශපාලන විසඳුමක් ලබලා දෙනවා කියලා. එතකොට ඒ දේශපාලන විසඳුමක් ලබා දීමේ අවශ්‍යතාවයත් දැන්ට පවතිනවා රටේ. ඉතින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉදිරිපත් කරපු පළාත් සභා ක්‍රමේ තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයක් පවතිනවා මේ ජනවාර්ගික ප්‍රශ්නෙට දේශපාලන විසඳුමක් විදිහට. ව්‍යවස්ථාවක් කොහෙත්ම හදලා නැහැ. ව්‍යවස්ථා හැදෙන්නේ ඇත්තට මේ කමිටුවල සමාජිකයන්ගේ සාකච්ඡා උඩ තමයි. ඒ කියන්නේ දැනට ඇත්තටම වාර්තා විතරයි. ඒ කියන්නේ අනුකමිටු වාර්තා 6ක් ඉදිරිපත් කරා. නමුත් ඒවා 50 කෙටුම්පත් නෙමෙයි. ඒවා වාර්තා විතරයි. ඒවා අන්තර්ගත වෙන්නේ යෝජනා. ඒතකොට මෙහෙයුම්කාරක සභාවේ තාමත් සාකච්ඡාව යනවා. තාම වාර්තාවක් හැදීගෙන පවතිනවා. ඒ වාර්තාව සෑදෙන්නේ එදාට වෙන සාකච්ඡා වලින් ගන්න තීන්දුව, කමිටුවක් විදිහට ගන්න තීන්දුව තමයි මේ වාර්තාවල අන්තර්ගත කරන්නේ. ඉතින් ඇත්තටම කිසිම කෙටුම්පතක් තාම සකස් වෙලා නැහැ. තාම ප්‍රධාන වார்த்தාවක්වත් හරියට, ඒ කියන්නේ නිශ්චිත විදිහට සම්පාදනය වෙලා නැහැ. ඒ සාකච්ඡා දැන්ටමත් යනවා. කිසිම විදේශ රටක බලපෑමක් නම් මම නම් ඇත්තටම දැකලා නැහැ. මම විද්‍යුත් විද්වත් මණ්ඩලයේ සමාජිකෙක් විදිහට මම විශේෂයෙන්ම කියන්න කැමති, කිසිම විදේශ රටයක් මේකට කිසිම බලපෑමක් නම් කරලා නැහැ. මම දැක්කා ඇමරිකා එක්සත් ජනපදයේ කියලා තියෙනවා මේකට සහයෝගය ලබා දෙන්න කැමතියි කියලා. ඉතින් මං හිතන්නේ සමහර වෙලාවට ඒ අවශ්‍ය ඒගොල්ලන් එකෙන් මං හිතන්නේ අදහස් කරන්නේ නැත්තේ අවශ්‍ය විශේෂඥ දැනුම එහෙම අවශ්‍ය නම් අපි ඒක දෙන්න කැමතියි කියලා. නමුත් මං හිතන්නේ මේ විදිහට මේක ලියවෙන්න ඕනේ එහෙම කිසිම බලපෑමක් නම් වෙලා නැහැ. දැන් සමහර වෙලාවට ප්‍රශ්න අහනවා මේකද තියෙන්නේ රටේ මේකද තියෙන ප්‍රශ්නේ. ඊට වඩා ලොකු ප්‍රශ්න තියෙනවා. කුණු ටික අයින් වෙන්නේ නැහැ. දූෂණ මහ පරිපාලන දූෂණ වලට විසඳුමක් නැහැ. එතකොට තව වගේ ගොඩක් කතා ඩෙන්ගු මර්ධනය වෙලා නැහැ. ඉතින් දැන් ඇත්තරම ඇයි මේක වෙන්නේ නැත්තේ කියන කාරණේ ගැන පොඩ්ඩක් අපි අර මතුපිට දකින දේට පොඩ්ඩක් එහා ගිහිල්ලා බැලුවොතින් තේරෙවි ඇයි මේක වෙන්නේ නැත්තේ රටේ නීති රාමුවේ සහ ආයතනික පද්ධතියේ යම්කිසි අඩුපාඩු තියෙන නිසා. ඉතින් මේ දේවල් ඇත්තටම කාර්යක්ෂම කරලා ක්‍රියා කරවීමේ කොහෙන්ද මේකට අපි මොකද්ද මේක පිටිපස්සේ තියෙන්නේ? මේක පිටිපස්සේ ඇත්තටම තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මොකද? රටේ ව්‍යවස්ථා පාර්ලිමේන්තුව, ඒ කියන්නේ ව්‍යවස්ථා සම්පා අධිකරණයේ විධායකය සහ ව්‍යවස්ථා දායකයේ මං හිතන්නේ අතර තියෙන සම්බන්ධතාවය රෙගියුලේට් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින්. ඉතින් දැන් ඔය රාජ්‍ය සේවය කාර්යක්ෂකමතාවය. එතකොට ඒ වගේම මහජන නියෝජිතයන් ඉන්නේ පාර්ලිමේන්තුවේ, එතකොට පළාත් සභාවල සහ පළාත් පාලන ආයතනවල යම්කිසි අකාර්යක්ෂමතාවයක් තියෙනවා නම් දැන් ඒක කොහොමද ඇත්තටම ඒකට ඒක මොකද්ද ඒක පිටිපස්සේ තියෙන්නේ? එතකොට නීතිය ක්‍රියාත්මක පොලිසිය වැඩ කරන්නේ නැත්නම්, අධිකරණයේ ස්වාධීන නැත්නම් ගැන චෝදනා තියෙනවා නම් දැන් මේව කොහොමද තවත් කාර්යක්ෂම? තව මේ ආයතන කොහොමද තවත් ශක්තිමත් කරන්නේ කියන දේ පදනම් වෙන්නේ රටේ තියෙන ආයතනික ඒ පදනම සහ රාමුව මත. ඉතින් ආයතනික පද්ධතිය තවත් ශක්තිමත් කිරීම, දේශපාලනයෙන් තොර කිරීම, කාර්යක්ෂම කිරීම කියන මේ කාරණා කීපේ පිටිපස්සෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබෙනවයි කියන දේ තමයි ඉතින් කියන්න තියෙන්නේ. මම හිතන්නේ අපේ එදිනෙදා ජීවිතවලට මොකද දැනට මෙතන ප්‍රශ්න තියෙන්නේ රෝෂාන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වගේ දෙයක් කතා කරන්නේ අපි එක්තරා තලයක විතරයි. එතකොට සාමාන්‍ය ජනතාවට මේකේ තියෙන වැදගත්කම ඇත්තටම තේරෙන අඩුයි ඔයා කිව්වා වගේ. මොකද ඒගොල්ලන්ගේ එදිනෙදා ජීවිතයට ඍජු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොහොම සම්බන්ධ වෙන්නේ කියලා, ඒ කියන්නේ අවබෝධයක් මදි. ඒ අවබෝධය ඇති කරන්නත් මම කනගාටු වෙනවා. ගොඩක් උගත් කට්ටිය රටේ ඒ කට්ටියට දැනට හැකියාවක්, ඒ කියන්නේ ඒගොල්ලන් අසමත් වෙලා තිනෝ මේ වැඩේ කරන්න, කාර්ය කරන්න.